සෞභාග්‍ය මණික මණික් කියූපමණින් බොහෝ දිනකේ සිතර නැගින්නේ නිල් වර්ණයෙන් දිල්සෙන මණිකක් ඒ තරමටම මේ නිල් වර්ණයේ සහිත මණික් අපිට සමීපයි ශ්‍රී ලංකාවේ සාඩම්බරය ජාතික මාණික්ය ආදී වශයෙන් හැඳින්වෙන නිල් මණික අපේ රටේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ප්‍රසිද්ධ මාණික්ය ලෙස කිරුළු දරා හමාරයි ඒ තරමටම නිල් මණිකේ බලයට ශක්තියට සමකල හැකි තවත් මණික් වර්ගයන් නොමැති තරමට ඒ ජනාධරයට විශ්වාසයට පාත්‍ර වී තිබෙනවා එංගලන්තයේ එලිසබෙත් රජන ඩයනා කුමරිය මෙන්ම වර්තමානයේ කේට් කුමරියද සාඩම්බරින් පැන්ද සිටින්නේ ශ්‍රී ලංකාවේ නිල් මණික බව අමුතෙන් කිව යුතු නැහැ අමිතා බච්චන් ඓශ්වර්ය රාය් लक्ष्मी मितेल मुकेश अंबानी सिनेमा तरु दन क्वेरेन हा प्रसिद्ध व्यापारिकयंगे अत्सरण में निल्मेनिके बलय गेन ओन कथा करणे हरिम आदरें बव अपि ओबट मीटि हेतदी लिपियकिन किया दुन्ना මේ කරුණ මා ඔබට ඉදිරිපත් කිරීමේදී මදක් ප්‍රවේශම් විය යුතුයි කියලාත් හිතන කරුණක් තිබෙනවා. සමාජයේ ජන්ම පත්‍ර වලින් සමස්තය ලෙස ගත් කල හැම කෙනෙකුම නිල්මැණික පැළඳීමේ වාසනාවක් නූතන 75%ක් පමණ දෙනාට නිල්මැණික් පැළඳන්න පුළුවන් කියන එක මගේ අත්දැකීම අනුව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත් පැළඳීමට නිල්මැණික් තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු රාක්ෂා තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, කාශ්මීරය, ටැන්සානියාව, මැඩගස්කර්, නයිජීරියාව, කෙන්‍යාව, තායිලන්තය ආදී වශයෙන් රටවල මෙම නිල්මැණික් නිදි දක්නට ලැබෙන පුළුවන්. හොඳම තත්ත්වයේ නිල් මණික් ලෙස අපට දැක්විය හැක්කේ ශ්‍රී ලංකාව හා කාශ්මීරයේ සමහරක් මැඩගස්කර් හා ටැන්සානියාවේ ගල්දවීම විශේෂයක්. මේ අතරින් නයිජීරියානු නිල් මණිකක් බොහෝ විට කහ වර්ණයේ මිශ්‍ර වී ඇති නිසා කොළ වර්ණයට වඩා නැඹුරුවක් පෙන්වන නිසා ඔබ නිල් මණික් තෝරා ගන්නා විට නයිජීරියානු නිල් මණික් තෝරා ගැනීමෙන් හැකිතාක් වැළකී සිටීමට මණික් පිළිබඳ පරිණත දැනුමක් නැතිනම් නුවණට හුරුයි. මණික් ලෝකයේ රතු මණික්, පුෂ්පරාග, පත්මරාග, සුදු නිල්, රෝස, සැනයර්, මගුල් ගල, කොළ සැෆය, කොරන්ඩම් කුලයට අයත් මේ අභිමාන නිල් මණික මැණික් ලෝකයේ වැඩිම ඉල්ලීමක් ඇති මැණික් වර්ගයේද වෙනවා. දෘඩතාවයේ නවතාවයක් ලෙස මොසස්ගේ මාපකයේ පෙන්눔 කරන නිල් මණික විශිෂ්ට ගුරුත්වය 4ක්ද පරාවර්තන අගය 1.76 සිට 1.77ක් ලෙසද දක්වනවා. බොහෝ විට දකුණු අතේ මැදගින්නේ පැලඳීමට නිර්දේශ කරන මෙම සෞභාග්‍ය මාණික්ය ව්‍යාපාරිකයන්ගේ ඉලක්ක බොහෝ මල්පල ගැනීම විශ්වීය හැකියාවන්ගේ යුක්ත බව වසර දසදහස් ගණනක සිට සමාජයේ මුල්බස ඇති දැඩි විශ්වාසයක්. මේ නිසා සමාජ ආදරයත් විශ්වාසයත් දිනා සිටින හොඳ තත්ත්වයේ නිල් මණික් එන්නෙන්නම දුබල වීම නිසා අද ආර්ථිකමය වටිනාකම අතින්ද නොසිතූ විරූ ලෙස ඉහළ ගිහින් මීට වසරකට එකහමාරකට කලින් රුපියල් 10000ක 15000ක මිලකට ලබා ගත හැකිව තිබූ හොඳ තත්ත්වයේ නිල් මණික කැරට් එකක ප්‍රමාණය අද වන විට වෙළඳපොලේ රුපියල් 30000 සිට ලක්ෂය පමණ දක්වා අලෙවි වෙනවා. මා මෙසේ සඳහන් කළ පළියට මෙවැනි මිල ගණන් යටතේ මණික් එකවර මිලට නොගෙන ඒ පිළිබඳව සවිස්තරාත්මකව සොයා බැලීමක් කිරීම අනතුරු මණික් මිලට ගැනීම සිදු විය යුතුයි. මොකද මා මෙසේ සඳහන් කළේ අද වන විට නිල් මණිකක් දුර්ලභකම නිසා නොයෙකුත් විද්‍යාත්මක ක්‍රම වලින් විද්‍යාගාර තුල නිපදවන કૃતિම නිල් මණික් බහුලව ඇති නිසායි. මෙහිදී ඔබට සැලකිලිමත් විය යුතු අනෙක් කාරණාව තමයි බොහෝ කූට වෙළඳුන් වර්ණ විසරණය මගින් වර්ණ ගන්නා නිල් මණික් බවට පත් කර මෙම මණික් වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. සෙල්සියස් අංශක 1200 1400 වැනි උෂ්ණත්වයේ කොරන්ඩම් ගල් ටයිටේනියම් ඔක්සයිඩ් සමග රත් කළ විට ටයිටේනියම් ශුද්ධ කොටස් කොරන්ඩම් ගල් තුලට විසරණය වී ලස්සන නිල් වර්ණයක් පෙන්වනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ පමණක් නොව ඔබට මණික් කලවි කරන බොහෝ වෙළඳුන් ද මෙවැනි කාරණා පරීක්ෂා කිරීමට හැකි දැනුම අල්ප බැවින් හොඳම ක්‍රමය නිවැරදි සහතිකයක් ලබා ගැනීම හෝ හරි මැණික් උපදේශනයක් සේවාවක් ලබා ගැනීමයි. කෙසේ වෙතත් සෙනසුරු ග්‍රහයා සමග සෘජුවම් සම්බන්ධ වෙන මෙම නිල් මැණික් පැළඳීමට ප්‍රථම කේන්දර පරීක්ෂාවකින් ඒ පැළඳීමට සුදුසු නුසුදුසු යන සොයා බැලීම අනිවාර්ය කරුණක්. ධනය ආකර්ෂණය සහ සෞභාග්‍ය ජීවිතයට කැඳෙන මේ නිල් මැණික් අතර එහි තත්ත්ව ප්‍රභේදයක් වන නිල් ආරු නූල් ද විශේෂ තැනක් ගන්නවා. මොකද පංචකාම සම්පත් ලැබීම අග්‍රගන්නේම මාණික්‍ය ලෙස සැලකන්නේ නිල් ආරු නූල. කෙසේ වෙතත් ඔබ ව්‍යාපාරිකයෙකු නම් ධනය රැස් කිරීමේ මහත් බලවපොරොත්තුවකට එල්බ සිටින්නේ නම් සෞභාග්‍ය මම්පෙත් තීවර කිරීමට නිල් මණික තරම් ප්‍රබල හා ශක්තිවන්ත තවත් මණිකක් නැති බවත් ඒ පැනදීමෙන් විශ්මිත අරමුණු කරා ගිය ජීවිතයේ සාර්ථකත්වයේ අත්කරගත් උන් අන්තර්ජාලයට එක් කර ඇති අදහස් පරීක්ෂා කර බැලුවොත් ඔබට තේරුම් යාවි. අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.